වටිනා අදහසක් පළ කර ආයේ තමයි මෙම සමගි වනිතා බලවේගයේ නායකයා ඔහු නොවන බව. ඒක ඉතාමත් හොඳ පූර්වාදර්ශයක් කියලා මං හිතෙනවා සියලුම දේශපාලන කාන්තා සංවිධානවලට. ඔහු කියන්නේ මේ සමගි වනිතා බලවේගයේ නායිකාවන් අපි කියන එක. ඒ කියන්නේ මෙහි නායකයා පුරුෂයෙක් නොවේ. ඔහු පක්ෂයේ නායකයා වුණාට මේ සියලු බලතල මෙය මෙහි නියෝජනය කරන සියලුම කාන්තාවන්ට දේශපාලන ක්‍රියාකාරින්ට වගේම සමාජ ක්‍රියාකාරින් වෙන සියලු දෙනාටම ලබා දෙනවා සහ එය එසේ විය යුතුයි කියන මතය තමයි ඔහු ඉන්නේ. ඔහු හැම වෙලාවම කියන්නේ කොළඹ ලයිම් කාමරයක තියෙන ප්‍රශ්න පිළිබඳව එතන නියෝජනය කරන දේශපාලඥවරිය හෝ එම කොළඹ නියෝජනය කරන දේශපාලඥවරිය හෝ ඒ පිළිබඳ හරියට මේ ඇඟට දැනෙන පුද්ගලයා एसी कामरे एक में पक्षी आके तो ले एसी कामरे एक इन्ने के ने नवी युद्धी एक ऐसा नहीं देंगे ये तो मक्के ने मटमी रटे समस्त रटे जनता आगे प्रश्न पिलीबंदे दरुमती ये नवा क्या ने उठे ए पिलीबंदे वा ऐंगड़े देने नवा है भाई कांतावन पिलीबंदे वा उठे कोच्चे देना ते एक हद्दवतर बताने ने कांतावन කොළඹ ඒසී කාමරයකට වෙලා ඉඳලා කිසිම නායකයෙක්ද බෑ කඳුකරයේ වතුකරයේ ඉන්න කාන්තාවන්ගේ ප්‍රශ්න පිළිබඳව එතෙන්ට එතර නියෝජනය කරන ක්‍රියාකාරණියකට වඩා දැනෙන්න විදිහක් නැහැ. එහෙනම් මේ බලය ලබා දී උත්තේ පැහැදිලිවම ඒ සියලුම සමාජ මට්ටම් නියෝජනය කරන ක්‍රියාකාරින් වෙන ඔබට කියන එක ඔහු ඉතාමත් මේ හරීම මේ කියන්නේ කිසිම මේ හරි හදවතට දැනෙන විදිහට අපිට කිව්වා. ඒ කියන්නේ ඒකෙන් අපි ඇත්තටම සතුටු වුණා. අපි නොයෙකුත් දේශපාලන පක්ෂවල නොයෙකුත් කාන්තා සංවිධාන නියෝජනය කරලා තියෙනවා. හැබැයි කිසිම අවස්ථාවක පක්ෂ නායකයෙක් අපිට කියලා නැහැ මේ බලේ මම කිසිදු බලයක් ගන්න නැහැ මේ බලේ ඔබටයි තියෙන්නේ. ඔබ තමයි මේ වනිතා බලවේගයේ නායිකාවන් කියලා කවදාවත් අපිට එහෙම අවස්ථාවක් දීලා නැහැ. ඉතින් ඒකට අපි පළවෙනිද මෙතුමාට ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අනික් කාරණාව තමයි අපි මේ දැනට මේ පාලනයට ජනාධිපතිවරණයකට හෝ වෙන යම් මැතිවරණයකට ඉදිරිපත් වෙච්ච කිසිම දේශපාලඥයෙක් විශේෂයෙන්ම ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වෙච්ච කිසිම අපේක්ෂකේ කාන්තාවන් සමග සමාජ සම්මුතියක් අත්සන් කළා නැහැ. ඒක අත්සන් කරපු එකම කෙනා සජිත් ප්‍රේමදාස මහත්මයා විතරයි ඔහුගේ කැම්පේන් එකේදී. ඒ සියලුම කාරණා ඇතුළත්ව මේ කොවිඩ් 19 වසංගතයෙන් පසුව විශේෂයෙන්ම මහා පොළොවේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න සියල්ලම සහ ඒ ප්‍රශ්න වලට අපි පක්ෂයක් විදියට සහ අපි සමගි වනිතා බලවේගයේ නියෝජිතයන් විදියට කොයි විදියටද අපි අපේ විසඳුම් මොනවාද කියන එක පිළිබඳව ඔහු සහ අපි එක්කහු වෙලා විශේෂයෙන් අපි සියලු දෙනා එක්කහු වෙලා මේ වෙනකොට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරගෙන හෙට අනිද්දා මේව ඔබ සියලු දෙනාගේම අතට අපි ලැබෙන්න සලස්වනවා. මේ COVID-19 වසංගතයෙන් පස්සේ අපේ රටේ සෞඛ්‍ය සේවාව පිළිබඳ ප්‍රශ්න සෞඛ්‍ය පිළිබඳ විතරක් නෙවෙයි කාන්තාවන් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. රුපියල් 5000ක් වගේ පොඩි මුදලක් අතට ලැබෙන ගෙදර ගෘහණිය එය පරිභෝජනය කරන විදිහ පිළිබඳව මොනතරම් ගැටලු ඇයට මතුවෙන්නේ නැද්ද? ඔබ හිතන අපි පක්ෂයක් විදිහට අපි හැම වෙලාවෙම කියන්නේ රුපියල් 20000ක්වත් ලබා දිය යුතුයි කියලා. හැබැයි රුපියල් 20000ක්වත් ලබා දිය යුතුයි කියලා අපි කියන අවස්ථාවේ ආණ්ඩුව රුපියල් 5000 දෙන්නත් අදිමදි කරනවා. ඒ රුපියල් 5000 දෙන්න අදිමදි කරන ආණ්ඩුව ගල් කිස්සේ වෙරළට කුණුත් එක්ක වැලි පුරවලා මිලියන 900ක අන්තිමට මුහුද වැලි ටික අරගෙන නැවතත් කුණු ටික අපිට ලබා දුන්නා. ඒකට රුපියල් මිලියන 900ක් ගියා. මේ කුණුත් එක්ක වැලි පොරවන වෙලාවේ ආණ්ඩුවට අමතක වුණා මේ රුපියල් 900 මේ වගේ අපත යන වැඩකට රුපියල් මිලියන 900 මේ වගේ අපත යන වැඩකට යොදවපු වෙලාවේ මේකෙන් හරි තවත් පෞල් කීපයකට හරි කණ්ඩ බොන්න දෙන්න තිබ්බ නේද කියලා. මේ වගේ කිසිම තේරුමක් නැති කාට කාට හරි සාක්කුවට කොමිස් ගන්න පුළුවන් වැඩසටහන් මේගොල්ලන් නිර්මාණය කරලා දුප්පත් මිනිස්සුන් බඩගින්න තියලා දෙනවා. ඒක තනිකරම දැනෙන්නේ gedara ගෘහණියට. gedara ගෘහණිය තමයි gedara සියලුම මූල්‍ය කළමනාකරණය කරන්නේ. එතකොට ගොඩාක් වෙලාවට අම්මලා මේ COVID-19 වසංගතයෙන් පස්සේ අහිංසක අම්මලා අම්මගේ බඩට මුකුත් නොකා
පුංචි දරුවන්ට කන්න දෙන්න ඕනේ හින්දා බඩගින්නේ නිදාගත්ත වාර අනන්තයි. හැබැයි මේ ආණ්ඩුවට ඒ අම්මගේ දුක තේරෙන්නේ නැහැ. ඒ අම්මව මතක් වෙන්නේ ඔවුන්ගේ මැතිවරණ කාලයට පුළුවන් තරම් ජාතිවාදය අවුස්සලා, ආගම්වාදය අවුස්සලා, අම්මව අවුස්සලා. අම්මව පුළුවන් තරම් අවුස්සනෝ හෙට ඔබේ දරුවාට ඉන්න රටක් නැති වෙයි කියලා. එහෙම කියලා gedare ඉන්න අහිංසක අම්මව අවුස්සලා මේගොල්ලෝ කොහොම හරි තමුන්ගේ මැතිවරණ ව්‍යාපාරය දියත් කළා, ජයග්‍රහණය කරා. හැබැයි අද වෙනකොට ඒ වැඩි හරියක් ඔවුන්ට මැතිව ජනාධිපතිවරණයට වැඩිම මනාපයක් ලබා දෙන්න මූලිකත්වයේ ගත්තේ අම්මලා කාන්තාවන්. අදේ කාන්තාවන් බලාපොරොත්තු වෙච්ච දේවල් තමුන්ගේ දරුවන් වෙනුවෙන්, තමුන්ගේ අනාගතය වෙනුවෙන්, තමුන්ගේ මේ නිවස වෙනුවෙන්, තමුන්ගේ ආර්ථිකය වෙනුවෙන් ඔවුන් බලාපොරොත්තු වෙච්ච එකක්වත් අද වෙනකොට ඉෂ්ට වෙලා තියෙනවද? ඔබ කල්පනා කරලා බලන්න මේ COVID-19 අවසංගතයේ අතුරතුර ඇඳිරි නීතියේ පැත්තකට දාපු ගමන් උකස් කඩවල වැඩිපුර පෝලිමේ හිටිය අම්මලා. එතකොට ඔවුන් බලාපොරොත්තු වෙච්ච එක දෙයක්වත් මේ ආණ්ඩුව විසින් අද වෙනකොට කරලා තියෙනවද? ඉතින් මම ඒ නිසා විශේෂයෙන්ම කාන්තාවන්ට කියනවා, කාන්තාවන්ට කතාවක් තියෙනවා. ඉස්සරහට මොකක් හරි කලබ ගෑනියක් ප්‍රශ්නයක් වෙනකොට ඊට කලින් ඉඳන්ම ඇඟට දැනෙනවා කියලා. ඉස්සරහට අපිට ප්‍රශ්නයක් වෙන්න තියෙනවා කියලා. මට හරි පුදුමයි මේ රට මේ වගේ අගාධයකට ආර්ථික වශයෙන් වැටෙන එක. ඇයි අපේ අම්මලා මේ ගෘහණියන් මේ කාන්තාව මුල ඉඳන්ම ඇඟට දැනුන්නේ නැත්ති කියලා? ඒකට හේතුව තමයි විශේෂයෙන්ම ලොන්ඩරි දෙකක් තියෙනවා මේ රටේ, මේ රෙදි කුණු රෙදි හොදන channel දෙකක්. ඒ channel දෙකෙන් උදේ ඉඳන් රෑ වෙනකම් පුළුවන් තරම් gedare ඉන්න නිවසේ ඉඳන් මේ ටෙලිවිෂන් එක බලලා අම්මලාට පුළුවන් තරම් ජාතිවාදී ආගම්වාදී අවුස්සලා ඔවුන්ව කුපිත කරා හෙට ඔබට ඔබේ දරුවාට ඉන්න රටක් නැති වෙයි කියලා. අන්තිමට දරුවාට ඉන්න රටක් හොය හොය අම්මලා පෝලිමේ ගිහිල්ලා පොහොට්ටුවට ඡන්ද දීලා අද වෙනකොට රටකුත් නැහැ, ජනතාව බඩගින්නේ. ඉතුරු වෙන රටක් අද ඉතුරු වෙලා නැහැ ඔය මොන දේ කිව්වත්. ඔබ කල්පනා කරලා බලන්න අද වෙනකොට නීතිය බල්ලට ගිහිල්ලා ආර්ථිකයේ අන්තිම බිඳුවට වැටිලා, ඒ වගේම ගෙදර නිවසේ ඉන්න මේ ගෘහණිය ඇතුළු පුංචි දරුවන් අද වෙනකොට සියලුම පැත්තෙන් අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තත් ඒ හැමදේම තියෙන ළමයින්ට විතරයි. අද ඔය ටැප් පරිගණක යටතේ මේ මේ දරුවන්ට උගන්වනවා කියලා කියනවා. හැබැයි ඒ ඔක්කොම ඉගැන්විලි ඔක්කොම කරන්නේ මේ කොළඹ ඉන්න දරුවන්ට විතරයි. ඔබේ ගමේ ගිහිල්ලා විභාගවලට මුහුණ දෙනින් දරුවන් බලන්න එක්කෙනෙක්වත් හරියට මේ වැඩ කටයුතු කරනවද, හරියට මේ වැඩසටහන ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවද කියලා. ටැප් පරිගණක හෝ එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් හෝ එහෙම නැත්නම් ටෙලිවිෂන් හෝ මේ මොකෙන් ඉගැන්වුවත් හරි මේ කලමනාකාරීත්වයක් මේ ගමට ගියාම මේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ තියනවාද කියලා ඔබ කල්පනා කරලා බලන්න හොයලා බලන්න. ඉතින් අනුව බලනකොට අත මුළු රටම අනිත් පැත්තට පෙරිලා කියලා අපිට පැහැදිලිව පේනවා. පසුගියදා කොටින්ම කියනවා නම් අපේ ආණ්ඩු කාලේ කිසි ප්‍රශ්නයක් නැතුව මිනිස්සුන්ට ඕන තරම් ආණ්ඩුවට කෑ ගහන්න, ජනාධිපතිට අගමැතිට කෑ ගහන්න ඕන තරම් හැකියාව දීලා තිබ්බා. ඇමතිවරුන්ට බයින් ඕන දෙයක්. අද මේක ක්‍රියාවෙන්ම මේ ආණ්ඩුව පළවෙනි පියවර අරගෙන පෙන්නලා තියෙනවා. උඹලට අපිත් එක්ක ගිය ආණ්ඩු වගේ සෙල්ලම් කරන්න බෑ. ඒගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ වචනයක් පමණයි. ඒගොල්ලන් පෙන්නලා තියෙනවා පූර්වාදර්ශයක් දීලා තියෙනවා. අනික් කෙවුනුත් මෙහෙම එළියට ඇවිල්ලා බෝට් එකක් කිස්සුවොත් එමු උඹලටත් මේක තමයි වෙන්නේ කියලා පෙරේදා තිබ්බ උද්ඝෝෂණයෙන් පැහැදිලි. ඔවුන් උද්ඝෝෂණය කරේ මේ රටේ වෙච්ච සිදුවීමක් පිළිබඳව නෙවෙයි. උද්ඝෝෂණ කරන්න, පිකටින් කරන්න, සත්‍යග්‍රහ කරන්න, ඕන දෙයක් කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේක. එතකොට ඔවුන් කිසිම අවස්ථාවක මේ රටේ ජනාධිපතිට මුකුත් වචනයක්වත් කිව්වේ නැහැ. ඔවුන් මීටරේ පරදරේ තියාගෙන නිහඬ උද්ඝෝෂණයක් කරා. නිහඬ මේ නිහඬ ඉතාමත් නිහඬව ඇමරිකන් තානාපති කාර්යාලය ඉස්සරහා. හැබැයි දැන් පැහැදිලිව ඇමරිකන් තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කළා තිනෝ ඔවුන් කිසිසේත්ම පොලිසියට එන්න කිව්වේ නැහැ කියලා. ඔවුන්ට කිසිම මේක බාධාවක් බවට පත්ුනේ නැහැ කියලා. එහෙනම් කාගේ උමනාවටද මේ අර ඉතාමත් සාමකාමීව කරගෙන ගිය මේ උද්ඝෝෂණේ හිටපු පුංචි දැරිවියෝ හරියට නිකන් මේ මේ එලවලු මල්ලක්, එහෙම නැත්නම් නිකන් ওই කුණු මල්ලක්, කුණු මේ ලොරියට දානා වගේ ළමයා දෙකට නවල තමයි මේ ලොරිය ඇතුළට දැම්මේ. මොනතරම් අසාධාරණද. ඉතින් මේ වගේ දේවල් වලින් ඔවුන් පූර්වාදර්ශය දෙනවා රටේ මිනිසුන්. උඹලට අපිත් එක්ක ගියා ආණ්ඩු වගේ සෙල්ලම් කරන්න බෑ. උඹලට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිකන් කනට ඇහෙන ශබ්දයක්, එහෙම නැත්නම් වචනයක් විතරයි කියලා. ඉතින් ඒක පැහැදිලිව වුණ ඔප්පු කළා තියෙනවා. මේ රට නැවතත් 2014ට කලින් තිබ්බ උද්ඝෝෂකයන් වෙඩි කන, එතකොට උද්ඝෝෂකයන් ගුටි කන,
ආණ්ඩ මේ කාලයක් බවට නෑ ඔන්න ටික ටික පත් වෙගෙන දැන් තමයි හරි يعني හරිම මේ මේ පාට පේන්නේ මේ ආණ්ඩුවේ කියාගෙන ආවේ නීති අක්‍රොට ක්‍රියාත්මක කරන ඒ වගේම මේ හරියට මේ රට ස්ථාවර කරන ජනාධිපති කෙනෙක් බිහි වෙනවා කියලා දැන් නීති හරියට ක්‍රියාත්මක කරන තත්වයක් නම් තියෙන්නේ දැන් වෙනකොට ඔබ දන්නවා අර මලමිනියක් අරගෙන දවස් 6ක් තිස්සේ මුළු රට වටේ ඇවිද්දා එතුමා මේ මේ දේශපාලකෙක් විදිහට රටට කරපු සේවය පිළිබඳව හොඳ අපි සියලු දෙනාටම ඉතාමත් විශාල ප්‍රසාදයක් තියෙනවා හැබැයි මේ වෙලාවේ මේ COVID-19 වසංගතයේ වෙලාවේ මේක ඉතාමත් වැරදි දෙයක් නිකන් කල්පනා කරලා බලන්න ඔය කඳු කරේ ඔය වතු කරේ හිටපු එක පුද්ගලයෙක්ට හරි ඔය මේ ඕක මේ ඔය මේ මරණ ගෙදරට සහභාගී වෙච්ච එක්කෙනෙක්ට හරි ඕක වැළඳුනා නම් එහෙම සෙකන්ඩ් වේව් එක ඒ කියන්නේ දෙවනි COVID-19 වල දෙවනි මේ පියවර දැන් පටන් අරන් ඉවරයි ඒ කියන්නේ තව සාමාන්‍යයෙන් මේ 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 ලෙඩේ මේ පේනින්නේ මේ 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 හරියට හොයා ගන්න පුළුවන් වෙන්නේ සති දෙකක් 21ක් අතර සති දෙකක් සහ මේ මේ දවස් 14ක් 21ක් අතර තාම දවස් 14ක් 21ක් අතර මේ තාම ගිහිල්ලා නැහැ තව ඉස්සරහ වෙනකොට මොනතරම් ලෙඩුන් හොයා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මොකද අර සාමාන්‍ය ජනතාවට නැති නීතියක් මේ සාමාන්‍ය ජනතාවට නැති නිදහසක් පැහැදිලිව තොණ්ඩමන් ඇමතුමාගේ මේ මරණ ගෙදරට සහභාගී වෙච්ච හැමෝටම වගේ තිබ්බා ඒ වගේම අර පාර්ලිමේන්තුවේ පක්ෂපාත ભેදයකින් තොරව මීටරයක් තියා මේ හරියට මේ මේ අඩුම ගණේ සෙන්ටිමීටරයක්වත් දුර තියා ගන්න නැතුව ඒ ඉන්න සියලුම වයස කුන්දලා ටික ඒ කියන්නේ සියලුම ඒ අරගෙන මේ මේ කිසි පක්ෂපාත ભેදයක් තොර හොඳටම වයසක කට්ටියන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න තලත් තෑනිම කට්ටිය තමයි අර මේ මිනිය වටේ අරගෙන ගියේ මේ ෆියුනරල් එකේ එතකොට මේ ඒ වගේ අයට මේක බෝවීමේ ප්‍රවණතාවය වැඩි කියලා කියනවා ඉතින් ඔවුන් ඉතාමත් ජනතාවට මොකද දීපු ආදර්ශ ඉතාමත් මෝඩ වැඩක් කරේ ඉතින් මේක එහෙනම් මේ දේ හැමෝටම පොදු වෙන්න ඕනේ ඉතින් ඒ නිසා තමයි අපි මේ මේ හැම වෙලාවෙම කියන්නේ නීතිය බල්ලට ගිහිල්ලා කියලා ඒක ඉතාමත් පැහැදිලිව අපිට පහුගිය කාලේ තේරුණා සහ දැන් මේ ඊයේ පෙරේදා ඊයේ දවසේ ත්‍රිවිධ සංගමේ සභාපතිතුමාව ගහලා මරලා තියෙනවා එතුමා මේ ওই ත්‍රිවිධ සංගමේ පටන් ගත්තේ වාර්තලක්ෂණ ප්‍රේමචන්ද්‍ර ඔහුත් එක්ක අහු වෙලා තමයි ඔය ඝාතනයේ වෙච්ච මහත්මයා අපේ පියත් එක්ක අහු වෙලා තමයි ත්‍රිවිධ සංගමේ පටන් ගත්තේ මුලින්ම ඒකට අඩිය තිබ්බේ ඉතින් අතරම හරියට කනගාටු අපේ පවුලේ මිත්‍රයෙක් ඔහු ඌට මේ වෙච්ච කන සිද්ධිය පිළිබඳ අප අතිශය කනගාටු වෙනවා ඉතින් අද වෙනකොට පාරේ මිනිසුන්ට ගහලා මරන තත්ත්වයක් කොහොමේ රටේ නීතිය දැන් ඊයේ පෙරේදා රටේ ජනාධිපතිතුමා කිව්වා බන්ධනාගාරයේ සිද්ධ වෙන දේවල් පිළිබඳව ඕක පිළිබඳව ඔබට මතකද 2016 තමයි මම බන්ධනාගාරයේ සිද්ධ වෙන ප්‍රභූන්ට වෙනම නීතියක් අහිංසක මිනිසුන්ට වෙනම නීතියක් කියලා මම කතාවක් පැවැත්වුවේ පාර්ලිමේන්තුවේ ඔය බන්ධනාගාරේ කවුරු මාරු කරත් වැඩක් නැහැ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා මාරු කරන්න ඕනේ ඔහු අතෙන් තමයි සියලුම ෆෝන් ඇතුළට යන්නේ ඔහු තමයි කුඩු ටික ඇතුළට ගෙනියන්නේ මම බය නැතුව කියන ඔහු තමයි අරක්කු බෝතල් ටික ඇතුළට ගෙනියන්නේ ආ ඔහු තමයි මුදල් ඇතුළට ගෙනියන්නේ එතකොට ඒ නියත තනතුරට මොන පුද්ගලයා ගිහිල්ලා වාඩි වුණත් ඔය මේ ප්‍රබූන් වැඩි හරියක් ප්‍රබූන්නේ බොරුවට ලෙඩ වෙලා ඔය ඇඳවල වල ඉන්නේ අධික මේ මේ ප්‍රිසන් හොස්පිටල් එකේ ඒගොල්ලන්ගේ තියෙන බලපුලුවන්කාරකමට අර මේ වෛද්‍ය නිලධාරියාට පුළුවන් තරම් මුදල් දීලා කොච්චර හොඳ මිනිස්සෙක් ඔතන ගිහිල්ලා ඉඳගත්තත් නාස්ති වෙනවා මොකද අතන ඉන්නේ ප්‍රබූන් කීයේ කී හරි දීලා අර මිනිස්සු වල්ල ගන්නවා මම සාක්ෂි ඇතුව නමුත් එක්ක ඔය ප්‍රිසන් හොස්පිටල් එකේ වෙන සිද්ධීන් පිළිබඳව කිව්වා ඉතින් මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔය සියලු දේම ඉල්ලන හොයන්න ඕනේ මම නම් කියා කියා සිටින්නේ හැම තැනම පුළුවන් නම් මේ අපි අපේ ආණ්ඩුවෙන් මේ යෝජනාව ගෙනාවා ඒකට අපේ සලතා මැඩම් තලත අතුගෝරළ මැතිණිය ඒකට වැඩ කටයුතු සම්පාදනය කරා මේ CCTV දාන්න ඕනේ මේ ලෝකේ එකම මේ මේ ලෝකේ සියලුම දියුණු ලෝකේ රටවල් වල හරිද මේ දියුණු රටවල් වල හැම තැනම CCTV තියෙනවා ප්‍රිසන් එකේ බන්ධනාගාර අපේ රටේ විතරයි ඒවා නැත්තේ. මේ මොකද ඉතින් හොර වැඩ කරන්නේ මොකද හැමෝම මේකට එක්කහුවිනේ. ජේලල්වරුයි වෛද්‍යවරුයි හැමෝම මේ හොර වැඩ වලට එක්කහුව වෙලා ඉන්නේ. ඒ නිසා CCTV දානකට කවුරුත් කැමති නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන ජනාධිපතිතුමා විදිහට ලොකු වියදමක් යන්නේ නැහනේ. අඩුම ගානේ වැලිකඩින්වත් පටන් ගන්න. ආ මේ 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 මැගසින් එකකින්වත් පටන් ගන්න මේ වැඩේ. එතකොට CCTV දැම්මයින් පස්සේ තේරුම් ගන්නේ කවුද මේ වලට ඇත්තටම සම්බන්ධ වෙලා තියෙන්නේ. අඩුව ගන්න මේ වැඩේ හරි නවත්තා මේ වැරදි වැඩ කරන එක හරි නවත්තයි.
දැන් මම ඒ වගේම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා දැන් ඔබතුමා කිව්වා ෆෝන් පාවිච්චි කරනවා සිම් පාවිච්චි කරනවා මේ මීට මාස කීපයකට කලින් අර මේ මේ මෙතන ඒ channel එකත් ඇති ඒ channel එකේ අයිතිකාරයාගේ මල්ලි මගේ තාත්තව ඝාතනය කරපු පුද්ගලයා ඉමෝ එකෙන් තමුන්ගේ යහලියට හෝ යහලුවෙට කතා කරන ෆොටෝ එකක් හිරගෙදරින් ඉඳන් කතා කරන ෆොටෝ එකක් හැමතැනම සංසරණය වුණා ඉතින් පළවෙනියට හුඩ බලාගෙන කෙල ගහන්න නැතුව තමුන්ව බලයට ගේන්න ගොඩාම මහන්සි වෙච්ච channel එකක් ඒක ඒ හින්දා ඒව අමතක කළා දාලා රටේ මිනිසුන්ගේ නීතිය එක හා සමානව සිද්ධ විය යුතු උනා කරුණාකරලා ඒක පිළිබඳවත් හොයන්න මොකද ෆෝන් පාවිච්චි කරන්නේ ඔය මම ඔය කියන පුද්ගලයා දුමින්ද සිල්වා මේ ගාව දිහිලා බලන ෆෝන් කීයක් තියෙනවද සිම් කීයක් තියෙනවද කියලා මේ නිකන් අනික් මිනිසුන්ගේ විතරක් හොයන්නේ නැතුව මොකද ඒක ඉත අපිට තාමත් පැහැදිලිනේ අපිට ඇවිල්ලා මේ මේ සමහරු කියනවනේ ඇතුලේ ඉඳන් අපිට අහවලා කතා කරා අපිට මෙහෙම තර්ජනය කරා ආ මේ විදිය දේවල් කිව්වා ඒ වගේ දේවල් ඉතින් අපිට ඇවිල්ලා කියනවා එතකොට ඒ වලට සාකිය ඕනතරම් තියෙද්දි හොයලා බලන්න කවුද කොහෙන්ද කාටද කතා කරන්නේ කියලා ඒ වගේම අනික් පැත්තට තමයි මම හැම අවස්ථාවෙම කිරු සියලුම සිරකරුව මිනිස්සුයෝ සල්ලි කියන සිරකරුව විතරක් නෙමෙයි මිනිස්සුයෝ ඒ නිසා බලබුලුවන්කාර කම් තියෙන සිරකරුවන් විතරන්නේ අහිංසක සිරකරුවන් ගැනත් හොයලා බලන්න මම පසුගියදා කිව්වා සමහරක් සිරකරුවන් සිර ගෙරේ ඇතුළෙද්දී ඝාතනය වෙන රැල්ලක් දැන් නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඒක බොරු නෙමෙයි මං ගාව ඒකට ඕනතරම් සාක්ෂි තියෙනවා. පසුගියදා ඒ විදිහටම ඝාතනය වුණා තරුණ පිරිමි ළමයෙක්. ඒ ළමයා ඇත්තටම අත්අඩංගුවට පත් උනේ යම්කිසි සොරකමකට කියලා තමයි ආරංචි උනේ. මැයි මාසේ අත්අඩංගුවට පත් වෙච්ච ඒ ළමයා ඊට පස්සේ මාර්තු මාසේ අත්අඩංගුවට පත් වෙලා අප්‍රේල් මාසේ මේ ළමයාට ගහලා තමයි මරන්නේ. ඒකනේ කියන්නේ සියදිවි හානි වුණා හෝ එහෙම වුණා කියලා ඇත්තටම ඔහුගේ ශරීරය ගත්තොත් හැම තැනම ඔහුගේ ශරීරයේ මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවේ තියෙනවා ඔහු හොඳටම ගුටි කාලා ඔහුගේ ඔළුව තුවාලලා ඇඟ තැලිලා තමයි ඝාතනය වෙලා තියෙන්නේ කියලා හොඳටම මේ ස්පෝර්ට්ස් කරපු මේ දක්ෂ ක්‍රීඩකේ. ඉතින් මම ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමාගේ මේ පිළිබඳවත් හොයන්න. ජේ මේ මේ ජේල් මේ හිරගෙදර ගත්තොත් හිරගේ ඇතුලේ ඉන්න මේ ගොඩාක්ම නිලධාරීන් ඉතාමත් දූෂිතයි. ඔවුන් ගොඩක් වෙලාවට තමුන් එක්ක තියෙන යම්කිසි අර එරියස් මේ විසඳ ගන්න සමහරක් සිරකරුවන් එක්ක ප්‍රශ්න ඇති කරගෙන අවසානයේ සිරකරුවන් ඝාතනය වෙන තත්ත්වයට ඔවුන් හැසිරෙනවා. ඒවා පිළිබඳවත් හොයන්නේ. දැන් ඊයේ මීට ආපු මුලදී එතුමා ගියා RMB එකට. ඒක පිළිබඳ හැමෝම කතා වුණා ඉතාමත් හොඳයි කියලා. මී ඊයේ පෙරේද තව ෆොටෝ එකක් එළියට ආවා. තාමත් RMB එකේ ඉන්න ජනතාව තාම පොලිමේ ඉන්නේ. එතුමා ගිහිල්ලා එකපාරක් විතරක් ගිහිල්ලා ඉවර වෙලා මේ ඇවිද්දට විතරක් වැඩක් නැහැ. එකෙන් එකෙන් පැහැදිලිව පේනවා මේ රටේ මිනිස්සු මොනවා වුණත් විශේෂයෙන්ම නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් මේ එතුමා එකපාරක් ආවයි කියලා මෙහෙම ලොකු ගණන් ගනින්නල්ලන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඒ වෙලාවේ බයට කතා කරා ඔක්කොම කරා එහෙනම් ජනාධිපති මේ රටේ ජනාධිපති තැනකට ඇවිල්ලා ඉවර වෙලා ඔඩර්ස් දුන්නායින් පස්සේ මේ දේ මේ විදිහට කරන්න. මේ ඔක්කොම මේ මේ ඉන්ටර්නෙට් එකට දාන්න මේ ඔක්කොම පරිගණකගත කරලා ඉවර වෙලා ජනතාව රස්ති අඳුන වෙන විදිහට පොලිමේ ඉන්නේ නැති වෙද්දී මේ වැඩකටයුතු කරන්න කියලා කිව්වට වැඩක් නැහැ. දැන් මේ ගිහිල්ලා ගිහිල්ලා බලන්න RMV එකට දැන් ගිහිල්ලා බැලුවත් ඔබට හොයාගන්න පුළුවන් මිනිස්සු පොලිමේ ඉන්නේ. ඇයි මේ මේ දේවල් කිව්වට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මම කියන වැඩ බැරි ආණ්ඩුවක් මේක. හැම වෙලාවෙම කිව්වා මහ ලොකුවට මේ වැඩ කරන්න පුළුවන් වැඩ කරන විරුවා අරවා මේවා කියලා ඒත් වැඩ බැරි ආණ්ඩුවක්. වැඩ කරපු වැඩ හරියට කරපු මිනිස්සු නෙවෙයි නැත්තම් මොන ලෝකෙද? මේ මේ රුපිය මෙච්චර ලස්සනට තිබ්බ ගල් කිස්සේ වෙරළ ආ විදේශිකයන්ගේ ආකර්ෂණයට මෙච්චර මේ මේ විදේශිකයන්ගේ ආකර්ෂණයට තිබ්බ ගල් කිස්සේ වෙරළේ ගල් ටිකක් වහලා වැලි පුරවලා මේ දවස් 40ක් යනකොට වැලි ටික ඔක්කොම හේතිලා ගියා මොන ලෝකෙද කියන්නේ අර මන් දන්නේ මේ රටේ මිනිස්සු මේ මේ මේවා කතා කරන නිලධාරීන් වෙරළ සංරක්ෂණයේ මේ ඉන්න සභාපති මන් දන්නේ මොන ඩිග්‍රී එකක් පාස් කළා ඔය තනතුරට ආවද කියලා බලන්න ආණ්ඩු ආරක්ෂා කරන්න තමුන්ගේ ආත්මේ පාවා දෙන විදිහ මේ උගත් මිනිස්සු කියනවා මේ එක පැත්තෙන් මේ මේ අපි ගල් කිස්සෙන් වැලි දාලි වරව වැල්ල වැත්තෙන් ඒ වැලි ටික එනකන් අපි බලන් ඉන්නවලු මේ මොන ගොන් කතාද මේ මිනිස්සු කියන්නේ මේ ආණ්ඩු ආරක්ෂා කරන්න ඉතින් ඇත්තටම මේ අපිට මොකක් හරි දෙයක් ගල් කිස්සෙන් මොකක් හරි එකක් දාලා වැල්ලවත්ත කියලා හිටගෙන ඉඳියම ඒක පාවිලා එනන් එතෙන්ටේ මොනවාද මේ කියන ගොන් කතා මොකද්ද ඒකේ තියෙන විද්‍යාත්මක මේ පැහැදිලි කිරීම ඉතින් ඒ නිසා අපි ඔච්චර ඔය වගේන කිව්ව අවසානයේ නාමරාජපක්ෂ මැතිතුමා පැහැදිලිව ඔහුගේ ට්විටර් එකේ කියලා තිනවා මේ කරපු වැඩේ වැරදි වැඩක් කියලා. ඉතින් ඒ නිසා මම ඇත්තටම සතුටු වෙනවා දැන් අපිත් එක්ක තවත් අපේ සගේ එක්කල නාමරාජපක්ෂ මැතිතුමා මට නම් දැනෙන්නේ දැන් ඉන්නේ අපිත් එක්ක වගේ කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වගේ නිරන්තරයෙන් අර පහුගිය දවස්වල පොලිසියෙන් ගහපු එකටත් එතුමා ට්විටර් පණිවිඩයක් දාලා තියෙනවා
මේක පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා. ඉතින් අපි සතුටු වෙනවා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදිහට අද වෙනකොට විපක්ෂ නියෝජනය කිරීම පිළිබඳව නාම රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම එතුමාට ඔය වගේ ට්විටර් පණිවිඩය දදා එන්න ඕනේ. ඒක කෝල් එකයි දෙන්නේ. ගිහිල්ලා හම්බෙන්න පුළුවන්. බාප්පා තමයි රටේ ජනාධිපති. තාත්තා තමයි රටේ අගමැති. ඔය රටේ මිනිසුන්ට මේ බොරුවට පේන්න ට්විටර් පණිවිඩ දැම්මට වඩා නැහැ. ඉතින් මේ ගෙදර අනිත් පැත්ත හැරෙනකොට බාප්පා මේ පැත්ත හැරෙනකොට තාත්තා. දෙන්නෙක් එක්කෙනෙක්ට කිව්වනම් ඉවරනේ. මේ කම්පියුටර් ගේ වදදා හිටියර වැඩක් නැහනේ. රටේ මිනිසුන්ට පේන්න කෝල් එකක් දීලා නැත්තම් කියන්නේ දිනේ බාප්පේ මේ ගනු ජනාධිපතිතුමනි වෙච්ච වැඩේ වැරදි මේගොල්ලන්ට පරීක්ෂණයක් කරන්න කියලා. ඉතින් ඒ නිසා එතුමා මේ කරන බොරුව මං හිතනවා රටේ තරුණ තරුණියන් තේරුම් අරන් ඇති කියලා. මොකද ඔවා කරයි කියලා මේ 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 ඒ කියන්නේ මිනිසුන්ට කියන්නේ හරියට නිකන් ඔහු තාමත් මං හිතන්නේ ජීවත් වෙන්නේ මේ අපේ ආණ්ඩුව තිනවා වගේ. ඉතින් ඒ නිසා මං ඒ පිළිබඳවත් පොඩ්ඩක් කියන්න මේව පුළුවන් නම් දාන්න බලන්න. එතුමගෙන් පිළිතුරකුත් අපි බලාපොරොත්තු වෙනවා බලමු එතුම මොකක්ද ඒකට කියන්නේ කියලා. ඉතින් කෙසේ වෙතත් අවසානයේ මට කියන්න තියෙන්නේ ඉච්ඡා බංගත්වයට පත්ලා තිනව අද 169ක වැඩි හරියක් ඔය වහල්ලු ගන්නේ මං කියන්නේ අර මැදස්ස මද්දාරයෙන් පිරිසකුත් මේ රට හදයි කියලා බලාපොරොත්තු වෙන රට රකින්න විරුවාට ඡන්දෙ දුන්නා. අද වෙනකොට ඉච්ඡා බංගත්වයට පත්ලා තිනව සීළු දෙනාම. අද අපි එළියට ගිහින් කතා කරනකොට ස්වාමින් වහන්සේලාගේ ඉඳන් මේ රජයේ ගේන වහන්සේච ස්වාමින් වහන්සේලාගේ ඉඳන් මේ සියලුම උගත් බුද්ධිමත් මැදිස්ත්‍ර මද්දරින්න අයියෝ අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි නෙවෙන්නේ කියලා. අපේ ආණ්ඩුව පිහිටෙව්වම ආණ්ඩුව පිහිටපු දවස නම් විපක්ෂ කරේ තමුන්ට කොහොමද මේ ආණ්ඩුව වටන්නේ කොහොමද කියලා තමයි ඔවුන් ක්‍රියා කරේ. ඒ අනුව ඔහු නොයෙකුත් දේවල් මේ මේ ස්වභාවිකව ඇති වෙන්න නොදී කෘතිමව නිර්මාණය කරමින් මිනිසුන්ට ආණ්ඩුව එපා කෙරෙව්වා අවුරුදු එකහමාරක් වගේ යනකොට. හැබැයි स्वाभाविक රටේ ජනතාවට එදිනදා වෙන දේවල් එක්ක මේ ආණ්ඩුව මොකද්ද මේ බොරුව කියලා දැන් වෙනකොට තේරිලා තියෙනවා. මේ ආණ්ඩුවේ සමහරක් ඇමතිවරුන් කරන ප්‍රකාශ, මේ ආණ්ඩුවේ සමහරක් මේ ඇමතිවරුන්ගේ මතයන් දැක්කම දැන් අර පහුගිය දවස්වල එක දිගට පොලිමේයාව පිටරටවල් වල ඉන්න මේ මේ අපේ රටට සල්ලි හම්බ කරලා දෙන උදවිය පිටරටවල් වල ඉන්න රටවිරුවන් ඔවුන් එනකොට පාවට දාලා පිළිගත්තේ. ඇයි ඔවුනුත් ආවේ ඔවුන්ට තනිකරම ඔවුන්ගේ ඔලු හේදුව මේ අපේ මේ 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 වර්තමාන ආණ්ඩුව මේ ඔවුන් විපක්ෂයේ ඉන්නකොට මේ අපි ඉන්න කාලේ මේ මේ රට ඉවරයි ආගම ඉවරයි බුද්ධාගම ඉවරයි සිංහල ජාති ඉවරයි කියලා ඉතින් හොඳටම ඇවිස්සලා පිටරටවල ඉන්න ගොඩාක් කට්ටිය ඇවිල්ලා චන්දන්ඩ ආවා. චන්දන්ඩ ඇවිල්ලා ඔවුන් ඔවුන්ට අමාරු වෙట్లా ඉන්න වෙලාවේ අපේ රටට එනකොට මහින්දානන්ද මැතිතුමා වගේ උදවිය කියනවා මේ බෝම්බලු මේගොල්ලෝ. දැන් වෙනකොට බලන්න මං පහු මේ එනකොටත් මේ එක්තරා වීඩියෝ එකක් බැලුවා කුවේට් වල ඉන්න සමහරක් අහිංසකයෝ ඒ මිනිස්සුන්ට දැන් රස්සාවල් නැහැ ඉන්න තැනක් නැහැ බිම බුදිය පාරේ බිම බුදිය ගන්නෙ. එතකොට ඒ විතරක් නෙමෙයි ඔවුන්ට මේ මේ වෙනකොට උදේට කෑවොත් දවල්ට කන්න නැහැ. ඉතින් සල්ලි නැහැ. හැමද ඒක පුද්ගලෙක් කිනෝ අපිට ඇති වෙලා තියෙන්නේ මේ රොටි හැම්බේ උදේට රොටි කනවා දවල්ට රොටි කනවා රෑට රොටි කනවා අපිට මේ 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 විදිහට කිව්වොත් අපි මැරිලා යයි කියලා. ඒ ආණ්ඩුවෙන්ම පැහැදිලිවම ඔවුනුත් ඔවුන් වෙනමම මේ ගුවන් යානෙකුත් දුන්නා මෙහෙට ගෙන්නන්නේ. දැන් මේ වෙලාවේ ඔවුන් කියන්නේ මේ වෙලාවේ අපේ ලංකාවෙන් ගුවන් යානයක් දුන්නොත් එහෙම ඒ කට්ටිය එවන්න පුළුවන් කියලා. ඒ වගේම සමහරක් කට්ටිය එහෙ ඉන්නේ ඉලීගලි නීති අනුකූල නැති විදිහට. හැබැයි ඒක රජයේ වගකීමක් ඔවුන්ට මේ වෙලාවේ తాවකාලික પાස්පෝට් එකක් හදලා ඔවුන් මෙහෙ ගෙන්නන එක. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා. මේක විහිළුවක් නෙමෙයි. අපි අදටත් කාලා බීලා ඉන්නේ ওই මිනිස්සු හම්බ කරලා කීයක් හරි එවන එකෙන්. මොකද අපේ රටේ වැඩිම විදේශ විනිමය උපන්නේ ඔය පිටරටවල වල කට්ටිය කරන රැකියාවල හින්දා. ඉතින් ඒ නිසා මේ මිනිසුන්ව අවශ්‍ය වෙලාවට ළඟට ගන්නත් අනවශ්‍ය වෙලාවට විසිට් කරන්නත් උන්සේ මේ මේ නිකම් මේ අර චූවිංගම් එකක් කපලා අපල විසිට් කරනවා වගේ අපිට මේ මිනිස්සු අපේ රටේ මිනිසුන් එහෙම කරන්න බෑ. ඒ නිසා රටේ ජනාධිපති ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඉතාමත් ඉක්මන් පියවරක් ගන්න මේ උදවියත් ගෙන්නන්න. මොකද මේ උදවිය ඒ මෙහි බඩගින්න ඉදින්දි මෙහි අම්මලා බඩගින්නේ අඬ අඬ ඉන්නවා තමුන්ගේ පුතා දුව පිටරටවල් වලට වෙලා මේ 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 වගේ දුක් විඳිනවා. ඉතින් ඒ පිළිබඳවත් පොඩ්ඩක් හොයලා බලන්න කියලා කියන ගම මම ආරාධනා කරනවා ඉනෝකා සත්‍යඥින්. මම ගිය සෙනසුරාදා මෙවැනිම ප්‍රෙස් රිලීස් එකකට මුහුණ දීපු හින්දා එහිදී කාරණා විශේෂ කාරණා ගණනාවක් ගැන සාකච්ඡා කරපු හින්දා අද දවසේ මම මේ
කිසියම් ප්‍රකාශයක් නිකුත් කිරීම වගේ කාරණයකට තමයි සහභාගී වෙන්නේ. ඇත්තටම අපි දන්නවා දැන් මීට දින දෙකකට කලින් ඒ කියන්නේ පසුගිය 9 වෙනිදා අඟහරුවාදා මෙරට කිසියම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වගේ විරෝධතාවයක් පැවතුණා. ඒක ඇතරම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්ම නෙමෙයි කිසියම් දේශපාලන පක්ෂයක් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විසින් ඔවුන් කිසියම් සංසිද්ධියක් කරන කොටගෙන තමන්ගේ නිදහස් මතය ප්‍රකාශ කිරීම සඳහා ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට බොහොම සාමකාමී නිහඬ විරෝධතාවයක නියැළුණා. ඒ සිද්ධිය ගැන ඉතාම සැකෙවින් යමක් කියනවා නම් ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් කියන නගරයේ අපි කවුරුත් දන්න මීට දින ගණනාවකට පෙර ඉතාම අමානුෂික විදිහට පොලිස් මර්ධනයට ලක් වෙලා මිය ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන කළු ඇමරිකානු ජාතිකයාගේ මරණය විශේෂයි මේ වෙනකොට ලෝකයේ පුරාම විශාල රැල්ලක් ඇති වෙලා තියෙනවා මානව හිමිකම් වලට එරෙහිව කටයුතු කරන ඒකාධිපති බලය මර්ධනය කිරීමේ ආයාචනයක් හැටියට මේ කෙරෙන ඉල්ලීම ජනගත කරන්නට ඒක මං හිතන්නේ මේ රටේ නෙමෙයි මේ රටේ ඔවුන් මේ ඊයේ පෙරේදා පටන් ගන්න බොහෝ දවස් ගානකට කලින් ජර්මනිය ඕස්ට්‍රේලියාව එතකොට බ්‍රසීලය එංගලන්තය ආදී ලෝකයේ තියෙන ප්‍රබල රටවල් ගණනාවක මහ ජනතාව මහපාරට බැහැලා තමන්ගේ විරෝධතාවයේ පළ කරා මොකද තමන්ගේ නෑයික් තමන්ගේ යාළුවෙක් කියන ගැටලුවක් නෙමෙයි එතන තිබුණේ ඒක තමන්ට අවශ්‍ය තමන්ගේ සමීපතමයක වෙනුවෙන් කරන ආයක්ෂණයකට වඩා පොදු අරමුණක් විශේෂයි ඒ කියන්නේ කිනම් වූ පුරවැසියෙක්ට හෝ රටක තියෙන පොදු නීතිය අපරාධ හෝ සිවිල් නීතිය එක හා සමානව බලපැවැත්විය යුතුයි කියන කාරණය මුල් කරගනිමින් මේ කෙරිච්ච මානව හිමිකම් කඩ කිරීමට එරෙහිවීමක් හැටියට තමන්ගේ නිදහස් මතය මේ විසුරුවා හැරීමට තමයි ඒ ලෝකේ පුරා සියලුම ජාති ભેද වලින් තොරව ආගම් ભેද වලින් තොරව පක්ෂ ભેද වලින් තොරව සියලුම ජනතාව ඒකරාශී වුණේ. එතකොට එහි තවත් එක අවස්ථාවක් හැටියට තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සමාජිකයන් පිරිසක් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මේ නිහඬ විරෝධතාවය ඇති කළේ. නමුත් ඊට කලින් පවතින يعني ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ අධිකාරිය දේශපාලන අධිකාරිය කියනවා ඔවුන් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත්තා කියලා ඒ විරෝධතාවයේ පැවැත්වීම වළක්වාලීමට. ඇත්තම මෙතන එතර පටන් තමයි මේ ගැටලුව මතුවෙන්නේ. මොකද දැන් ලෝකයේ අනිකුත් සියලුම රටවල් මානව හිමිකම් කඩ කිරීමක් විශේෂයි තමන්ගේ මතය පළ කරන්නට සාමාන්‍ය සිවිල් ජනතාවට ඉඩ ප්‍රස්තාව ලබා දුන්නා නම් එතන කිසිම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති නොවුණා නම් මේ වෙනුවෙන් මේක මැඩ පෙවැත්වීමට රාජ්‍ය මර්ධනය පාවිච්චි කළේ ඇයි කියන කාරණේ. දැන් එතනින් අපි හිතමු තානාපති කාර්යාලයක් ඉදිරිපිට ඒකරාශී වීම තුළ තමන්ගේ තියෙන ජාත්‍යන්තර සම්බන්ධතාව වෙනුවෙන් ඇති වෙන කිසියම් ගැටලුවක් පිළිබඳ ඇතිවෙච්ච වියක් හෝ සැකයක් හෝ ඒ පිළිබඳව මතුවෙච්ච ගැටලුවක් විසඳීමට ඔවුන් යම් පියවරක් ගත්තා කියලා. නමුත් එතනින් පස්සේ එම පිරිසම ඒ කියන්නේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් පළවා හැරියන් පස්සේ එම පිරිසම ලිප්ටන් වටරවුමට ගිහිල්ලා සියලුම සෞඛ්‍ය ප්‍රමිතීන් වලට අනුගතව ඒ නිහඬ විරෝධතාවයේ නැවත බලගැන්නුවා. නමුත් එතෙන්දි නැවත රාජ්‍ය කියන්නේ මර්ධනය බලය පාවිච්චි කරලා ඒ පිරිස ඉතාම නිඳිත විදිහට ඒ කියන්නේ මූලික මානව අයිතිවාසිකම් සුරැකෙන ආකාරයටවත් කටයුතු නොකර විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ට කටයු මේ සැලකපු විදිහ දැන් අතරම අපි දන්නවා මේ මෙහෙයුම පිටිපස්සේ සිටියේ නියෝජ්‍ය පොලිස් අධිකාරී දේශපද්න තෙන්නකෝන් කියලා. එතකොට එතුමාගේ අණ පරිදි මේ ඇති කරපු මර්ධනය එහෙම නැත්නම් මේ ඇති කරපු රාජ්‍ය ත්‍රස්තවාදය එක්තරා විදිහක සීමාව අතික්‍රමණය කරමින් ගෙන ගිය මානව හිමිකම් කඩ කිරීමක් දක්වා දිග්ගැස්සුණා. එතකොට දැන් අපිට නැවත සිහිපත් වෙනවා රතුපස්වල සිද්ධිය. එතකොට කටුනායක ඇති වෙච්ච සිද්ධීන්. එතකොට මේ ඒ ඉතිහාසයේද නැවත අපි ඉදිරියේ මේ පේන්න පටන් ගන්නවා. ඇතරම
හිරුනිකා මන්ත්‍රීතුමිය කිව්වා වගේ මේ මාස 6 තුල බොහොම අපිට කියන්නේ සතුරුදායක ප්‍රතිඵල නෙමෙයි මේ රජයේ මෙහෙයුම් තුල දකින්නට ලැබුණේ. ඒ අතරේම මෙවැනි ආකාරයට සාමාන්‍ය සිවිල් ජනතාවගේ හඬ නිහඬ කරන්නට මේ මැතිවරණයක් අත්‍යවශ්‍යන්නේ තියෙද්දි මෙවැනි පොලිස් බලය පාවිච්චි කරලා රාජ්‍ය බලය ඉතාමත්ම නරක ආකාරයෙන් පාවිච්චි කරනවා නම් ඒ හරහා අපිට ගම්ම වෙන්නේ කුමක්ද? මොකද අපි දන්නවා ඔවුන්ගේ අටිපරමාර්ථයක්ව තියෙනවා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා ඊට කලින් තිබිච්ච 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ බලගැන්වීමේ යටිපරමාර්ථයක්. එතකොට යම් ආකාරයකින් අපිට ඉතාම අනියම් තර්ජනයක් අපි ඉදිරියේ මේ මොහොතේ මතුවලා තියෙනවා. අත්‍යවශ්‍යන්නේ පවතින මේ මහමැතිවරණය තුලදී ඔවුන් ඉතාම ඉහළ බලයක් අතර ගත්තොත් මේ පේන්නේ වේයි සලකුණු. මෙතනින් එහාට රටේ පුරවැසියන්ට මොන ආකාරයේ මානව හිමිකම් විශේෂයි අයිතියක් ලැබෙයිද කියලා. ඉතින් මෙතෙන්දී අපි පැහැදිලිම තේරුම් ගත යුතුයි මෙතන පක්ෂ ભેදයක්, පාට ભેදයක්, එහෙම නැත්නම් කණ්ඩායම් ભેදයක්, දේශපාලන මේ න්‍යාය පත්‍ර වලට ගොනු වෙච්ච මේ කිසියම් ભેදයක් අපි සලකන්න අවශ්‍ය නැහැ. මෙතන මූලික වෙන්නේ මූලික මානව හිමිකම් කියන දේ අපි ඕනෑම ජන සමාජයක ඕනෑම සාධාරණ ජන සමාජයක මිනිසුන් වෙනුවෙන් තියනා වූ විශාල ශක්තියක්. ඒකට එරෙහිව පවතින රජයක් තමන්ගේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා කියන්නේ මානව හිමිකම් විශේෂෙහි ඔවුන් දක්වන එකඟතාවය, ඔවුන් දක්වන සුබවාදී පැවැත්ම, ඔවුන්ගේ ප්‍රතිචාරය ඉතාම කළු, එහෙම නැත්නම් ඉතාම අප්‍රසන්න ආකාරය එකක් කියන එකයි. ඉතින් මෙවැනි දැන් ජිනීවා මේ වෙනුවෙන් අපිට තිබිච්ච ඉතාම මේ ජයගත හැකි තත්ත්වයන් තුලදී කලින් හිටපු යහපාලන රජය ඒවට මැදිහත් වෙලා ජිනීවාහි තිබිච්ච ගැටලු හුඟක් සමනය කරා. ඒ වෙනුවෙන් ගත හැකි විශිෂ්ට පියවර අරගෙන මං හිතන්නේ වෙනත් රටවල් විශේෂෙහි අපි පිළිතුරු බඳින්න ඕන තත්ත්වයන්ටපත් නොකර මෙරට අපේ නායකීන්ගේ කියන්නේ අයිතීන් රැකදීම වෙනුවෙන් පියවර ගෙන තිබියදී නැවත මේ බලගැන්වෙන්නේ අර පරණ පුරුදු ඉතිහාසය කරා අපිව ආපස්සට ගමන් කිරීමක්ද? දැන් මෙතෙන්දි මං විශාල කියන්නේ කාරණා මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලිකවම මේ සිද්ධ කරන ලද සිවිල් වැසියන්ගේ හඬ නිහඬ කිරීමට, ඒක මර්ධනය කිරීමට රජයේ බලය අධිකාරිය ඉතාම නරක ආකාරයෙන් පාවිච්චි කිරීම පැහැදිලිවම පුරවැසියන් හැටියට අපි හෙලා දැකිය යුතුයි. මෙවැනි තත්ත්වයක් මේ රට තුල නැවත උද්ගත නොවෙන්නට සියලුම පුරවැසියන් මේ වෙනුවෙන් පෙරට පැමිණිය යුතුයි. තමන් පුරවැසියන් හැටියට තමන්ට හිමි අයිතිය වෙනුවෙන් ඔවුන් හඬ අවදි කළ යුතුයි. එහෙම නැත්තම් වෙන්නේ අප සියල්ලන්ම එක්තරා විදිහක දේශපාලන වහලුන් බවට පත් කරන අනාගතයක් කරා තල්ලු කරන ගමනක ආරම්භයක් මේ විය හැකියි. බොහොම ස්තුතියි. මොනහරි ප්‍රශ්න තියනවද? මගෙන් විතරක් නෙමෙයි හිරුනිකා මන්ත්‍රීතුමියගෙන් අහන්න ප්‍රශ්න මොනහරි තියනවා නම්. ස්තුතියි.